ඉතින් නොයාලට සෙනසුරු අපලවලින් මිදන්නට පුළුවන් ආකාරය කියා දෙන අලුත් වීඩියෝවක් අරගෙන ඔයාලව බලන්න ආවා. සේරටම කලින් පින්බීම YouTube නාලිකාවට ඔයාලා අලුත් නම් දැන්ම සබ්ස්ක්‍රයිප් කරලා තියගන් ඔයාග දියුණුවට සහ දැනගැනීමට අලුත් වීඩියෝවක් නිකුත් කළ සැනින් අරබන්නට බෙල්ලායිකනයක් කලික් කරලා තියගන්. මතක් කළත් බයහිතන දැවන ප්‍රශ්නයක් තමයි හැමෝටම සෙනසුරු අපල කියන්නේ නවග්‍රහ දෙවියන් අතර සෙනසුරු ග්‍රහතුමාට හිමුවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉතින් මේ සෙනසුරු අපල සාර්ථකෝම දුරුකරගන්න පුළුවන් ග්‍රහසාන්තිකර්මයක් නිවසේදීම තමන්ටම කරගන්න ආකාරය. දැක්ව එෙන වීඩියෝවකින් තමයි මේ ඔබ හමුවට එන්නේ. මේ දවස්සල වඋනත් බලන්නකු මුළු ලෝකේමු කොච්චර් ප්‍රශ්නද. වියස්සානකාරී තත්ත්වයක්ද කියලා කොරෝනා වසංගතය මුළු ලෝම වෙලාගෙන ඇයි මේ දවස්සල මෙච්චර කරදර. සෙනසුරු ග්‍රහතුමා තමාගෙම රාශයක බලවත් වෙලා මුළු විශ්වට්ටම වෙලාගෙන තියෙන මොහොතක් තමයි මේ වෙලාව. මිනිසාගේ ජීවන හුස්ම පොදට බලපෑම් කරන ග්‍රහාපලයක් තමයි සෙනසුරු ග්‍රහාපලය කියන්න. ජෝතිශවේදීන් නම් මල්තියල වඳින්න පුදන්න ඕන ග්‍රහ දේවතාවක් තමයි සෙනසුරු කියන්න. සෙනසුරු නැත්තං ජෝතිශයකුත් නැති තර සෙනසුරාගේ ගමන හින්දා තමයි මිනිස්සු ලොකු පොඩි කාටත් නරක කාලය හොඳ කාලය ප්‍රබල ලෙස තීරණේවන් කලාව විසින් සෙනසුරු අඳින්නේ වයසක පෙනුමක් තියෙන කකුලක තුවාලයක් තියෙන හිඟන්න එක්ක වගේ රූපයක් ඒ ලෙස නිර්මාණය වෙලා තියෙන ඕන ආකාරයක දරුණු ත්යකට මුහුණ දෙන්න පුළුවන් වාහනයක් තමයි සෙනසුරු ග්‍රහතුමාගේ වාහනේ ඒ කියන්නේ කපුටගේ වාහනේ ඒ වාහනයක් හැමවිටම අගහිංගකම්වලින් ඉන්දනවලින් පිරිච්ච එකක්. සෙනසුරු වාහනයට ඉන්දන ලබා දෙනව කියන්නේ ඉතින් මේ ඔබ දකින්නේ සෙනසුරුගේ වාහනයට අවශ්‍ය ඉන්දන ඒ කියන්නේ කපුටගේ උදෑසන ආහාරේ. යහුසුළුව ලබා ගන්නාආකාරය සෙනසුරු අපලේට බලු කපුුටු දාන දෙන්න කියනවා. ගිතෙල් මිස්ත්‍ර කිරිබත් දෙන්න කියනවා ඒ මොනව දුන්න මීකිරි කන්න කපුටගේ තියෙන්නේෙ පුදුම කෑදරකමක් ඔයාලත් ඔයාලගේ මාසික වැටුප ගත්හම අතට කියක් හරි හම්බුනාම ඒ ළඟමේන සෙනසුරාද කපුට වෙනත් ආහාර ගන්න කලින් ගෙදර ගෘහමූලිකයාගේ හිස්සට ඉහලින් විශේෂෙන් සෙනසුරු අපලොවලින් පීඩාවිඳන කෙනෙක් නිවසේ ඉන්නවනම් ඔහුගේ අතින්ම ඔහුගේ ඉස්සට එහලින් උස තැනක තියන්න බැරිනම් ඔහුගේ අතගස්වලහරි වෙන කෙනෙක් උඩකින් තියන් ඔබට ඒ වෙලා එම තියෙන අපල දුරුවනා කියලා හිතේ කපුටෝ යාලුවත් එක්ක අඩගහගෙන මේ වගේ සතුටෙන් මීකිරි ආහරයට ගන්නවා දැකලා අන්දරේගෙන් දවසක් රජතුමා ඇහුවලු මම රාජභෝජන වලදන්න හදන්න අන්දරේ කෑමටිකක් කමුද ඉතිං රජතුමාට ඕනනිුනේ අන්දරේවත් කෑමට එකතු කරගන්න අන්දරේ මෙහෙම කිව්වලු අනේ දේගයන් වහන්ස මම දැන් මගේ හාමිනෙත් එක්ක කෑම කෑව විතර බඩේ ඇගිල්ලක් ගහණ්ඩුවත් ඉඩනෑ අනේ බැහැ දේවයන් වහන්සේක හින්ද මුොකුත් කණ්ඩ ඉතින් රජතුමා කිව්වලු හා එහෙනම් පැත්තකින් මෙසේ ඉන්නක මම කෑමටික ගන්නක මත්්‍යක කතා කර කර අන්දරෙත් හිටියලු ඊට පස්සේ රජතුමා කෑමකාල ඉවරවෙලා අතුරු පස ගන්න වෙලා වාවලු. අතුරු පසට මුදෝපු කිරි තිබ්බලු අන්දරේ ගෙන රජතුමා ඇහුවලු අන්දරේ මුදෝපු කිරිතියෙනවා ටිකක් කමුද අන්දරෙත් කැමති වෙලා කිව්වලු හා ටිකක් කමු රජතුමනි කියලා. අන්දරේ සැලකිය යුතු ප්‍රමාණයක් මුදෝපු කිරි අනුභව කරනවා රජතුමා නිරීක්ෂණය කරගෙන තමයි ඉඳලා තියෙන. ඳ රජතුමා කිව්වලු රජතුමත් මේ මුදෝකු කිරි අනුභව කරනගම අන්දරේ ඕනි තරන් මේ මුදෝකු කිරි තියෙනවා හොඳ ඒවා තව කන්්ඩ අන්දරෙත් ඇවිල්ල දෙතුන් වතාවක්ම සැලකිය යුතු ප්‍රමාණයක් මුදෝපු කණ්ඩ ගත්තලු අන්දරෙත් රෘසිියලු මුදෝපු කිරි ආහරයට ගන්න මේක දැකපු රජතුමාට ඩි තරහකුත්තාවලු අන්දර ට බොරුවක්වත් කිව්වාද කියලා රජතුමා උදහස් වනාලු මේ අන්දරේ මොකද මට බොරු කිවේ ඇගිල්ලක් ගහණඩුවක් බඩේ ඉඩ නෑ කියලා මන් දැක්කා මීකිරි දෙතුන් වතාවක්ම බෙදාගෙන හොඳට කනවා ඇයි රජතුමාට බොරු කිවේ මටහරියට කරුණු කියන මං තමන්ට දඩුහන්තරනවා රජුරුව කේන් තිගිහිල්ලා එහෙම කිව්වලු. අන්දරේ මෙහෙම කිව්වලු අනේ පස්වාහන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස. මම අගිල්ලක් ගහන්න බැරිවෙන්න ඉස්මුරුත්තාවටම වෙනකම් කාල හෙටියේ මගේ හාමි නෙත් එෙක්ක. මට ඕක ඔප්පු කරලා පෙන්න්න නොඕකු රජ්ජුරුව කිව්වලු නැත්තං ඇවෙලා දඩුවන් විදිඳවේ. රජ්ජුරුවෝ රාජපුරුසේකුට එවලෙම අඩගැහුවලුද අන්දරට මොනහරි අවශ්‍යනං මේක පෙන්න්න අන්ඩ ඔප්පු කරලා ඒ කටයුතු සූදා අන් කරන්න කියලා. අන්දරේ ඇවිල්ල රාජපුරු සයට කිව්වලු රජමාලිගාවි තියෙන කුඩාම කාමරය ලෑස්ති කරන්න කියලා. ඒ මොකට දන්නවත්. රජමාලිගා ඉන්න මැති ඇමැතිගොල්ලෝ දැසිදස්සු ඔක්කෝ අර. පොඩි කාමරය ඇතුළට අන්දරේ දැම්මලු. අන්දර එහෙම දාළවරලා ටික වෙලාවක් රජතුමා එක්ක සතුටු සාමීචී හිටියලු. එහෙම ඉන්නකොට මහා සදධ්‍යයක් එනවලු අර කාමරයේ පැත්තෙන්. අම්මෝ මේක ඇතුළි ඉඩ බෑ මේ ග අපි එළියට ගන්න අපි මැරයි ඒ වගේ බුදුමාකාර සදධ්‍යයක් අවලු රජතුමාත් එක්ක අන්දරේ ගියාලුයේ පැත්තට. ගියාම රජතුමාකිවල මේ මිනිස්සු මැරේ අන්දරේ මේ මිනිස්සුන් එිය ගන්න ොක්දම මේ කරන්න දෑන්. අන්දරය කි්වලු ඔොඩ්ඩ කිවසන්නක රජතුමනි කියලා මේ කාමරේ දොර ඇරලු අන්දරී දොර ඇරලයිවරලා රජතුමනි මේ ඇතුළට මේ වඩින්නකෝ කාමරය ඇතුළට යන්ඩ කිව්වලු රජතුමාක වල් මේ ඇගිල්ලක්වක් දහන් බරු මේ මිනිසු රණ්ඩුුව වීන්න මේක කොහොම ද මං මේ මනිස්සු ගවටයන්නේ නිසුම්ටත්ේ ඉඩ ඉඩක් නැක පොඩ්ඩක් ඉඩකෝ රජතුමනි මම පෙන්නන්න අන්දරේ කතා කරන්න ගත්තලු අන්දරේ ඇවිල්ලා කිව්වලු මේ අයිගෙන අයිගෙන මේ රජතුමා මේ කාම්ප්‍රය ඇතුළට වඩින්ඩයන්න අනේ අර හිතුවේවත් නැති ලොකු ඉඩ ප්‍රමාණයක් රජතුමා ඇතුළට එනවත් එක්කම රජතුමාට ඇවිදි න්ඩක් පුළුවන් ආකාරය ඉඩ ප්‍රමාණයක් ආවලු. ඉතිං අන්දරේ මොකදද මේකෙන් පෙන්නුව නිකන් ඉන්න මිනිස්සු ඇවිල්ලා අන්දරේ රජතුමාට කිව්වලු අර නිකං ඉන්න මිනිස්සු ඇවිල්ල ඔක්කෝම අර අනිත් කෑම වගේ. ඔබතුමා ඇවිල්ල මුදෝකු කිරියෝ වගේ ඉතින් කොච්චර කාල හිටියත් මුදෝප කිරි ඕනි තරම් මනුස්සෙකුට කණඩ පුලා ඉතින් මනුස්සයන්ට තියෙන්ෙන උත්තම ගනේ කෑමත් තමයි මුදෝකු මී කිරිගන් අපි කපුටන්ටවය ඉවතදාන බත්්ටිකක් පා කෑල්ලක් ඒ වගේ දෙයන්නේ ගොඩක් විට දෙන්නේ. ඉතින් ඉඳල හිටලවත් අතටකීයක් කරි ආපුුවම ඒ ළඟේන සෙනසුරාධාවක මීකිරි හට්ටියක් කපුටන්ට කණ්ඩදීලා ඒගොල්ල විදින සතුට අදදකලා ඔයාලත් සතුටුවන්. අසාධාරණයෙන් පෞකරමින් හම්බ කරපු හැම සතයක්ම සෙනසුරුග කාලයේදී පොලියත් එක්ක වන්න වෙනෝ. සෙනසුරුට බැරිවුුණොත් ඒ කාරය කරන්ඩ ඒක කරන්න තමයි රාහු ග්‍රහතුමායි. රාහුගේ කාලේ ආපවාම සෙනසුරුට බැරිවෙච්ච හිඟ කොටස දඩුවම් කරනවා. රාහු ග්‍රහතුමාත් සෙනසුරු තමයි නියෝජනය කරන්න. ඒත් එක්කම යංකිසි ග්‍රහෙක් වක්්‍රගමනින් යනවනම් ඒ ග්‍රහයත් රාහු නියෝජනය කරනවා කියලා තමයි ජෝතිශේදී පිළිගන්න ඉතින්. ඒ අතුරු දසාකාල වලදිත් මිනිස්සුන්ට කරදර විපත් පැමිණෙනෝ. ඉතින් අසාධාරණෝ හම්බ කලොත් ඒව යනවා. ජෝතිශවේදීන් යන්ත්‍රමන්ත්‍රකරුවන් දේශපාලකයින් නායකයින් වෙළදාම් කරන මිනිස්සු මිනිස්සුන් හූරාකාගැෙන ජීවත්වෙන එ ඒ මිනිස්සුන් දිහා තරාතිනමක් සෙනසුරු බලන්නෑ සෙනසුරු දඩුවම් කරනවාමයි. සෙනසුරු මකර රාසිගතවත් කුම්බරාසිගතවත් තමන්ගෙම රාසිගතව ඒඒ රාසි දෙකට අධිපති ග්‍රහතුමා තමයි සෙනසුරුකයන්. එහෙම ගමන් කරන දවස්වල මොන තරම් පිහිඩාවක්ද කියලා හැමෝම දන්නෝ. ඉතින් මේ දවසුත් ඒ වගේ දවස් තමයි මේ ගොඩාම් මිනිස්සු උස්මගන්න බැරුව වදවිඳරෝ එක එක කරදර ව්‍යාපාර කඩා වැටිලා නායකන්ගේ ප්‍රතිරූප බිඳ වැටිලා සෙනසුරු නායකන්ට බොඩාක් නරක විදියට තමයි සලකන්නේ. හොඳ මිනිස්සුන්ට හොඳ විදියට සලතනවා නරක මිනිස්සුන්ට නරක විදියට සලතනවා. ඉතින් සෙනසුරු ගැන කියනවනේ මේ හිඟන්නගේ පාත්තරයටත් හනහුරා වැටන කියලා හෙනහුරා කියන්නේ හිඟන්නට උනත් ඇවිල්ලා වැරද්දක් කරලා තියෙනවාවනම් දඩුවන් දෙන රහතුමෙත් තමා. ඉතින් හිංඟන්නට විතරන්නේෙමේ සෙනසුරු අපලවලට අපි පිහිට පතන්න කියලා උපදෙස් දෙන්නේ ශ්‍රීවිශ්ණු දිවිය රාජෝත්ව මෙ යාණන් වහන්සේගේ. ඉතිං ශ්‍රීවිශ්ණු දෙවියන්ටත් සෙනසුරු අපල ලබපු කාලෙක ට ගස්ොලිින් වැහිච්ච කැලෑවකඋන බට අනු බව කරමින් අලිය එෙක්කු වගේ ජීවත් වෙලා හිටියල් ඉතින් ඒ කාල ඉවරලා ශ්‍රීෂන් දෙවියන් සෙනසුරු හම්බුුණලු හම්බෙලකිවලු කාට සෙනසුරු අපලෝලට දඩුවන් කළත් මට කරන්න බැරිවුනානි කියලා ඉතිං එතකොට සෙනසුරු ප්‍රහතුමාකි්වලු ඒක තමයි ඔබතුමාාවත් සවිෂුන් දෙවියන්නේ ඔබතුමාාවත් අලියෙක් කරලා උනබට කකා ඉන්ඩ මේ සැලැස්වේ කියර ඉතින් දෙවියන්ටත් පොදුයි සෙනසුරුගේ ඒ සාධාරණය අසාධාරණය දැක්වීම ඉතින් ලැබෙන හැම හොඳ අවස්ථාවකෙන්ම කුසල් පින් රැස් කරන්න එ ඔබට සංසාරයටම පිහිටක් වේවි ඔබ තුළ පින්කුසල් තිබුණුත් පමණයි ඔබ රැකෙන්නේ දෙවියන්ට පවා ඔබට පිහිටවිය හැක්කේ පින්තිබුුණොත් පමණයි. සියලු කුසල් රැස් කරන්න අකුසල් නොකරන්න සියලු බුදුවරුන්ගේ පණිවිඩේ එයයි. පින්බිම YouTube නාලිකාවට අවශ්‍ය පින් නැති ලස්සන ජීවිත ඔබ සතුටෙන් ගත කරනවා දකිින්ඩයි. මෙම දහම් පණවිඩය ශෂයා කරන්න තවමත්ව න්ීම YouTube නාලිකාව සබස්කයිප් කරලා නැත්තම් සබ්ස්ක්‍රයි් කරන්න ලයික් කරන්න ගුණදොස් කියල කමෙන් කරඩ ඒක අපේ නාලිකාව වර්ණමත් කරගණ්ඩ ලස්සන කරගන්ඩ වැදගත්වේවි ඉතිං තෙරුවන් සරණයි